අපේ පළවෙනි පාඩම මෙහෙයුම් කළමනා කරන. මෙහෙයුම් කළමනා කරන්නේ කියනකොට මුලින්ම අපි තේරුම් ගන්න ඕනේ පරිවර්තන ක්‍රියාවලිය කියන්නේ මොකද්ද. නැත්නම් මෙහෙයුම් ක්‍රියාවලිය කියන්නේ මොකද්ද කියලා. මෙහෙයුම් කළමනා කරන්නේ පරිවර්තන ක්‍රියාවලිය කළමනා කරන්නේ කිරීම තමයි මෙහෙයුම් කළමනා කරන්නේ කියන්නේ. හරිද? පරිවර්තන ක්‍රියාවලිය කියන්නේ මොකක්ද කියලා ඔබලා දන්නවා. නියතව යම් කිසි ක්‍රියාවලියකට මාර්ජිනල් කරමින් නිමයෝ මාගෙන කියන්නේ භාණ්ඩයක් හෝ සේවාවක්. නියතව කියන්නේ මොනවාද? භූමිය, ශ්‍රමය, ප්‍රාන්තමය, ව්‍යවසායකත්වය, ඒ වගේ දේවල් තමයි නියතව කියන්නේ. මේ වගේ යෙදුම් නියුදාගෙන යම් කිසි ක්‍රියාවලියක් සිදු කිරීම මගින් අවසානයේ අවුට්පුට් එක නැත්නම් නිමවීම භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීම තමයි පරිවර්තන ක්‍රියාවලිය කියන්නේ. මේ ඕනම ව්‍යාපාරයක අවසානයේ භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය වෙනවා. මෙන්න මේ ක්‍රියාවලිය කළමනාකරණය කිරීම තමයි මෙහිම කළමනාකරණය කියලා කියන්නේ. ප්‍රධාන වශයෙන් පරිවර්තන ක්‍රියාවලිය ගත්තොත් මේකේ යම් උදාහරණයක් ගමු. අපි ගඩොල් හදන ව්‍යාපාරයක් ගත්තොත් එතකොට මේකට යෙදුම් වශයෙන් අපි පාවිච්චි කරන්නේ මැටි, ජලය, ශ්‍රමිකයන්, පෝරණු වගේ දේවල් තමයි අපි යෙදුම් වශයෙන් භාවිත කරන්නේ. දැන් මේ නිකම්ම මැටි ගොඩක් තිබ්බයි කියලා ඒකේ වටිනාකමක් කිසි වටිනාකමක් තියෙනවා. හැබැයි මේ වටිනාකම වැඩි කරගන්නවා අපි යම් කිසි මැටි ඇනීම මැටි අනලා අච්චුවයිට දාලා ගොඩේ වේලෙන්න තියලා අවසාන වශයෙන් පුරුස්සලා අපි යම් කිසි අවුට්පුට් එකක් ගන්න. මොකද්ද? ගඩොල් කියන එක ගන්න. මේක මෙන්න මේ ක්‍රියාවලිය මෙතන මේ යෙදුම් සහ නිමවීම් අතර මැද්ද තියෙන මේ යම් කිසි ඒ කියන්නේ අමුද්‍රව්‍ය යම් නිමවීමක් ඒ කියන්නේ අවුට්පුට් එකක් ලැබෙනකම් අපි ඒක කරන ක්‍රියාවලිය තමයි පරිවර්තන ක්‍රියාවලිය නැත්නම් මෙහෙයුම් ක්‍රියාවලිය කියන්නේ. මේ කරන අතරතුර යම් කිසි යෙදුම් ප්‍රමාණයක් නිමවීම බවට පත් කරන අතරතුර සිද්ධ වෙන ක්‍රියාවලිය ඒක ඉතාම වැදගත්. මොකද ව්‍යාපාරයක අවසාන නිෂ්පාදිතය එතනින් තමයි නිර්මාණය වෙන්නේ. ඒ හින්දා මේ ක්‍රියාවලිය හොඳට කළමනාකරණය කරන්න. කළමනාකරණය කියන්නේ මේ මෙහෙයුම් ක්‍රියාවලිය මෙහෙයුම් ක්‍රියාවලිය සැසුම් කිරීම, සංවිධානය කිරීම, මෙහෙයවීම හා පාලනය කිරීම අතර කටයුතු සමූහය තමයි මෙහෙයුම් ක්‍රියාවලිය කියන්නේ. අවසානයේ මෙතන තියෙන වැදගත්කම තමයි මේකෙන් යම් එකතු කළ වටිනාකමක් නිර්මාණය වෙනවා. යම් යෙදුම් ප්‍රමාණයක් නිමවීම බවට පත්වීමේදී යම් එකතු කළ වටිනාකමක් අපි මෙතනදී එකතු කරා. ඔගොල්ලෝ ඒක දන්න. ව්‍යාපාර ප්‍රධාන වශයෙන් භාණ්ඩ හා සේවා කියන කොටස් දෙකකට බෙදෙනවා. ඔගොල්ලෝ ඒක දන්නවා. ඒ මේ ඕනම භාණ්ඩයක් හෝ ඒවා සේවාවක් හෝ ඒවා මේ ඕනම ව්‍යාපාර සංවිධානයක මෙහෙයුම් කරණයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ පරිවර්තන ක්‍රියාවලිය සිද්ධ වෙනවා. මම කලින් කිව්වා වගේ ඕනම ව්‍යාපාරයක අලුතෙන් යම් දෙයක් නිෂ්පාදනය කරන එක භාණ්ඩයක් වෙන්න පුළුවන්, සේවාවක් වෙන්න පුළුවන්. ඒ කොහොම හරි යම් අලුත් දෙයක් නිෂ්පාදනය කිරීම තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. ඒ නිෂ්පාදන අතරතුර සිද්ධ වෙන ක්‍රියාවලිය පාලනය කිරීම තමයි මෙහෙයුම් කළමනාකරණය කියලා කියන්නේ. ඒ මෙහෙම කළමනාකරණය ගත්තොත් මෙහෙම සංකල්පය කියන්නේ මොකද්ද? යෙදවෝ නිමෙව බවට පරිවර්තනය කිරීමට අදාළ සියලුම කටයුතු මෙහෙම කටයුතු කියන්නේ. දැන් මෙහෙම කළමනාකරණය කියන්නේ සංවිධානයක මෙහෙම කටයුතු සැසුම් කිරීම, සංවිධානය කිරීම, මෙහෙයවීම හා පාලනයට අදාළ කළමනාකරණ කටයුතු සමූහය තමයි මෙහෙයුම් කළමනාකරණය කියලා කියන්නේ. ආයතනයේ කර්මනුපාමාන් තිටු කරගන්න මෙහෙයුම් කළමනාකරණය දායක වෙනවා.
වගේම යෙදවුම් උපයෝගී කරගෙන ඉහළ ගුණත්වයෙන් යුතු භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම තමයි මෙහි මූලිකම කාර්ය වෙන්නේ. මොකේද මෙහෙයුම් කළමනක්. ඉහළ ගුණත්වයෙන් යුතු භාණ්ඩ සේවා නිෂ්පාදනය කිරීම. හරිද, මේක අපි හිතනට වඩා පුළුල් සංකල්පය. අපි මුලින් දැන් මෙහෙයුම් කළමනා කරන කියන්නේ මොකද්ද කියලා ඔගොල්ලන්ට දල අදහසක් ඉන්න ඇති. දැන් අපි මෙහෙයුම් කළමනා කරන්නේ වැදගත් වෙන්නේ ඇයි කියන එක, මේ තරම් ඇයි වැදගත් වෙන්නේ මෙහෙයුම් කළමනා කරන්න. එකක් තමයි දැන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඉහළ ගුණත්වයෙන් යුතු භාණ්ඩ සේවා නිෂ්පාදනය කරන්න පුළුවන් මේ මෙහෙයුම් කළමනා. මෙතනදී අමුද්‍රව්‍ය මම ඉස්සෙල්ලා ගත්ත ගඩොල් ගත්තොත් එමැටි ජලය පූරණ වගේ අමුද්‍රව්‍ය කිහිපය යොදාගෙන අවසානයේ ගඩොල් කියන නිෂ්පාදනය. ඒකේ අර මැටි ජලය ඔය ඔක්කොටම වඩා වටිනාකම වැඩි. ඒ කියන්නේ එකතු කළ අවියක් එකතු වෙනවා. ඒ අනුව ඉහළ ගුණත්වයෙන් යුතු භාණ්ඩ සේවා නිෂ්පාදනය කරන්න මේ මෙහෙයුම් කළමනාගේ මේ වැඩ. ඇයි මේ ක්‍රියාවලිය ඇතුළු අතරතුරදී අපිට විවිධ පාලනයන් පාලනයට නතු කරන්න පුළුවන් මේ ගඩොල් නිෂ්පාදනය. ඒ අනුව එක එක ස්ටෙප්ස් ස්ටෙප් එකකින් ස්ටෙප් එකට එක ලෙවල් එකකින් ලෙවල් එකට අපිට පුළුවන් මේක අපිට අවශ්‍ය ප්‍රමිතියට නිර්මාණය වෙනවාද කියලා සලකා බලන්න. ඒ අනුව ඉහළ ගුණත්වයෙන් යුතු භාණ්ඩ නිෂ්පාදනය කරන්න මේ මෙහෙයුම් කර්මනාතිනී ඉතාම වැදගත් වෙයි. ඒ වගේම තමයි මෙහෙයුම් ක්‍රියාවලියේ කාර්යක්ෂමව සඵලදායීතාවය වැඩි කරන්නේ. දැන් මෙහෙයුම් ක්‍රියාවලිය කියන්නේ අපි දන්නම මොකද්ද කියලා යදෝන් නිමුම් බඩපත් කිරීම. මේක කාර්යක්ෂමව කරන්න ඕනෙම සඵලදායීව කරන්න ඕන. එතනින් තමයි අපි මෙහෙයුම් කළමනාකරණය කියන්නේ. කළමනාකරණය කියන එකෙම තියෙනවා මේ යම්කිසි ක්‍රියාවලියකට මාර්ජිනේ කරනවා. මේකෙන් යම්කිසි අපි සලකා බලන ගුණත්වයෙන් යුතු භාණ්ඩයන් නිෂ්පාදනය වෙන ඒක කාර්යක්ෂම වෙන්න ඕනේ. ඒ වගේම සඵලදායී වෙන්න මේ හරියට මෙහෙයුම් කළමනාකරණය කරොත් අදාළ භාණ්ඩේ කාර්යක්ෂමතාවය සහ සඵලදායීතාවය වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ නිෂ්පාදන පිරිවැය අවම කරගත හැකි වීම හා ලාභය වැඩි කරගත හැකි වීම. මෙතනදී හරියට මේව කළමනාකරණය කරොත් මේ හරියට මොනවද සැලසුම් කරොත් හරියට නිවැරදිව සැලසුම් කරන්නේ කරු හරියට මේවා අවශ්‍ය විදිහට සංවිධානය කරු අවශ්‍ය විදිහට ශ්‍රමිකයන් හරි විදිහට හරි තැන් වලට අනවශ්‍ය විදිහට නැතුව ඒ කියන්නේ ඕනට වැඩි අතිරික්ත සේවකයන් නැතුව ඕනතාවයකුත් නැතුව හරියට මෙහෙවීමේ කටයුතු කරන්න ඕනේ. වගේම අවසානයේ පාලනය කිරීමේ වගේ කටයුතු හරියට කරොත් අර අමුද්‍රව්‍ය නාස්ති වීම තව කාලය අපතේ යම් හරියට වෙලාවට අපේ නිෂ්පාදිත වෙළඳ පොළට ඉදිරිපත් කිරීමට නොහැකි වීම වගේ දේවල් මගේ සිද්ධ වෙන්න තියෙන පිරිවැය අපිට සිද්ධ වෙන්න තියෙන නිෂ්පාදන පිරිවැය අවම කරගන්න පුළුවන්. ඒ මගින් නිෂ්පාද ව්‍යාපාරිකයක නිෂ්පාදන පිරිවැය කොස්ට් එක අඩු කරනවා කියන්නේ අනිත් පැත්තෙන් ලාභය වැඩි වෙනවා. හරිද, එහෙනම් මෙහෙයුම් කර්මනා කරන්නේ ඉතාම වැදගත් මෙහෙයුම් කටයුතු සිදු කිරීමේදී. ඒ වගේම ගෝලීය ව්‍යාපාර පරිසරය තුන තනංකාරීත්වයට සාර්ථකව මුහුණ දෙන්න මේ මගින් පුළුවන්. අපිට ගුණත්වයෙන් යුතු භාණ්ඩ අපිට අපනයනය කරන්න පුළුවන්. ඒ වගේ ගෝලීය ව්‍යාපාරයේ පරිසරය තුනින් තනංකාරීත්වයට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් වෙයි. ඒ වගේම අලුත් භාණ්ඩ නම් විතාවිය යුතු භාණ්ඩ සේවා හඳුන්වා දෙන්න පුළුවන්. විවිධ පරීක්ෂණ සිදු කිරීමේ මේ ක්‍රියාවලිය අතර තුන් අපිට පුළුවන් විවිධ පරීක්ෂණ සිදු කිරීමේ අලුත් දේවල් සාගන්න. එනෝ නම් විතාවිය යුතු භාණ්ඩ හා සේවා හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම සමාජ වර්ගයේ මිසෙසිට කිරීමේ ව්‍යාපාර වර්ධනය වීම රටේ තිසන් වර්ධනය දායක වෙන්න පුළුවන්. අපි පිරිවැය අඩු කරලා ලාභය වැඩි කිරීම අපිට පුළුවන්. ගොඩක් ආයතන දැන් විවිධ සමාජ ක්‍රියාකාරකම් වල නිරත වෙනවා. දැන් ඩයලොග් ගත්තොත් ඒගොල්ලන්ගේ ගොඩාක් ප්‍රොජෙක්ට් තියෙනවා
සමාජ වගකීම් ඉටු කරා. සමාජයට යම් කිසි ඒගොල්ලන්ගේ අවුට්පුට් එක ඒගොල්ලන්ගේ ප්‍රොෆිට් එකෙන් ලාභයෙන් යම් කිසි ප්‍රමාණයක් ඒගොල්ලෝ සමාජයේ විවිධ ඒ කියන්නේ ප්‍රශ්න තියෙන වෙලාවලට ඒගොල්ලෝ ඒ මුදල් ලබා දෙනවා. හරිද? ඒ මගේ සමාජයට වගකීම කිට වෙනවා. ඒ වගේම ව්‍යාපාරයේ වර්ධනය වෙනවා. වගේම රටක් වශයෙන් නැතුත් රටත් වර්ධනය වෙනවා. රටකත් සංවර්ධනයට හේතු වෙනවා. එනවා මේ මෙහෙයුම් ව්‍යාපාරයකට එක් තනි ව්‍යාපාරයක් ගත්තොත් මෙහෙයුම් කල්මනා කරන්නේ තමයි ඉතාම වැදගත්. මොකද මෙතනින් තමයි නාස්ති වීම අපතේ යාම මේ වගේ පිළිවෙ හරියට කල්මනා කරන්නේ නැති වුණොත් පිළිවෙය නිෂ්පාදන පිළිවෙය වැඩි වෙන්න පුළුවන්. ඒ මගින් නිෂ්පාදකයාගේ පිළිවෙය වැඩි වීමෙන් අදාළ භාණ්ඩයේ හෝ සේවාවේ මිල වැඩි වෙනවා. මිල වැඩි වෙනකොට සමහර මිනිස්සු ගන්න කැමති වෙන්නේ නැහැ. ඒතකොට ලාභේ මිල වැඩි කරොත් අපිට මහ ලොකු ලාභයක් තියාගෙන විකුණන්න බෑ. ඒ කියන්නේ ලාභේ එතකොට අඩු වෙනවා. පිරිවැය වැඩි වෙනවා නම් ලාභේ අඩු වෙනවා. ඒ වගේම තමයි පිරිවැය හැම විටම අඩු කරගන්න තමයි ව්‍යාපාරිකයා කටයුතු කරන්නේ. හරිද? ඊට පස්සේ වැදගත්ම දේ තමයි මෙහෙයුම් කල්පනා කරනකොට කාර්යභාරයෙන් පහක් තියෙනවා. පළවෙනි එක තමයි නිෂ්පාදන ඉංජිනේරු කරන්නේ. ඊට පස්සේ නිෂ්පාදන සැලසුම් කරන්නේ. ද්‍රව්‍ය මිලදී ගැනීම, නිෂ්පාදන පාලනය, පරීක්ෂණ හා සංවර්ධන කටයුතු. මේකින් එක දැන් අපි බලන්න ඕනේ මොකද්ද මේ මෙහෙයුම් කල්පනා කරන්නේ කාර්යයන් කියලා. නිෂ්පාදන ක්‍රියාවලිය අවශ්‍ය යන්ත්‍රාගාර සහ යන්ත්‍රෝපකරණ නිෂ්පාදන කාලසටහන අවශ්‍ය ද්‍රව්‍ය වල ප්‍රමාණය ගුණත්වය ආදී තීරණය කිරීම නිෂ්පාදන ඉංජිනේරු කරණයයි. හරිද? දැන් මම කිව්වා මෙහෙයුම් කර්මනාගෙන ප්‍රධාන කාර්යයන් පහක් තියෙනවා. එකක් තමයි නිෂ්පාදන ඉංජිනේරු කරණය, නිෂ්පාදන සැලසුම් කරණය, ද්‍රව්‍ය මිලදී ගැනීම, නිෂ්පාදන පාලනය සහ පරීක්ෂණ හා සංවර්ධන කටයුතු. පළවෙනි එක තමයි ප්‍රොඩක්ෂන් ඉංජිනියරින් කියන්නේ. ඒ කියන්නේ නිෂ්පාදන ඉංජිනේරු කරන්නේ. නිෂ්පාදන ඉංජිනේරු කරන්නේ කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය අවශ්‍ය යන්ත්‍රාගාර වූ යන්ත්‍රෝපකරණ එහෙම නැත්නම් නිෂ්පාදන කාලසටහන් තියෙන්නේ. ඒවා අවශ්‍ය ද්‍රව්‍ය වල ප්‍රමාණය හා ගුණත්වය වගේ දේවල් තීරණය කිරීම තමයි නිෂ්පාදන ඉංජිනේරු කරන්නේ කියලා. හරිද? නිෂ්පාදන ක්‍රියාවලිය අවශ්‍ය යන්ත්‍රෝපකරණ හා යන්ත්‍රාගාර නිෂ්පාදන කාලසටහන අවශ්‍ය ද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමාණයට හා ගුණත්වයෙන් තීරණය කිරීම නිෂ්පාදන ඉංජිනේරු කරන්නේ. නිෂ්පාදන සැලසුම් කරන්නේ තමයි ඊළඟට. හරියට දේවල් තීරණය කිරීම තමයි මොනවාද අපිට ඕනේ, අමුද්‍රව්‍ය මොනවාද, අපිට ඕනේ යන්ත්‍ර මොනවාද, අපි මේකට කොච්චර කාලයක් ගන්නවද, අපි මොන මොන කාලවලදී මොන මොන වගේ දේවල්ද කරන්නේ, ඒව හරියට ප්ලෑන් කරන එක, ඒ වගේ දේවල්, ඒ වගේ ගුණත්වය තීරණය කරන්න ඕනේ, අපි කොච්චර ප්‍රමාණය හදනවද කියලා තීරණය කරන්න ඕනේ. මේ දේවල් හරියට තීරණය කිරීම තමයි නිෂ්පාදන ඉංජිනේරු කරන්නේ. ඒ දේවල් ඔක්කොම තීරණය කරාට පස්සේ අපි අවශ්‍ය ද්‍රව්‍ය, යන්ත්‍ර, කාලය, මොන වගේ ගුණත්වයක් පවත්වාගන්නේ ඒ ඔක්කොම තියෙන්නේ කරන්න පස්සම නිෂ්පාදන සැලසුමට. නිෂ්පාදන සැලසුම කියන්නේ කිසියම් නිෂ්පාදන ආයතනයක නිශ්චිත අනාගත කාලච්ඡේදයක් තුළ කුමන භාණ්ඩ හෝ සේවාව නිෂ්පාදනය කළ යුතුද, කොපමණ නිෂ්පාදනයක් කළ යුතුද, කවර දිනක නිෂ්පාදනය කළ යුතුද වගේ දේවල් පිළිබඳ පුළුල්ව කටයුතු කරන ලමන කටයුතු නිෂ්පාදන සැලසුම් කරනවා. ඒ වගේම නිෂ්පාදන සැලසුම් කරන්නේ මගින් බිහි කරන වර්තමානයේ හිතාමතා සකස් කරන ලමන වැඩ පිළි නිෂ්පාදන සැලසුම් කියලා කියනවා. හරිද? මේවා කෙටි කාලීන නිෂ්පාදන සැලසුම් සහ දීර්ඝ කාලීන නිෂ්පාදන සැලසුම් වෙන. කෙටි කාලීන අනුමාන මාස 6කට, මාස 7කට, මාස 8කට වගේ මේවා කෙටි කාලීන නිෂ්පාදන සැලසුම් වෙන. දිගු කාලීනම අවුරුදු ගණන් අවුරුද්දක් අවුරුදු දෙක අවුරුදු පහක් අවුරුදු 10 ඒ වගේ දිගු කාලීන නිෂ්පාදන සැලසුම් තියෙනවා. කොහොම හරි
කොච්චරම් බාණ්ඩ ගත්තුත් බාණ්ඩ හොස්සේවා කොහොමද නිෂ්පාදනය කරන්නේ, කොච්චරම් නිෂ්පාදනය කරනවද, මොන වගේ දවස් මොන වගේ දිනයකද මේව නිෂ්පාදනය කරන්නේ, ඒ වගේ දේවල් පුළුල් විදිහට සැලසුම් කරනම තම වැදගත්. ඒක තමයි නිෂ්පාදන සැලැස්මකින් සිද්ධ වෙන්නේ. ඊට පස්සේ තුන්වෙනි එක තමයි ද්‍රව්‍ය මිලදී ගැනීම. දැන් අපි ඔක්කොම අපිට අවශ්‍ය මොනාද කියලා දන්න නිෂ්පාදන ඉංජිනේරු කෙනෙක් මගෙන් අපි දන්නවා අපිට ඕනේ මොනාද, අවශ්‍ය ද්‍රව්‍ය මොනාද, යන්ත්‍ර මොනාද, අපි මොන වගේ ගුණත්වයකින් තියෙන භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ, ඒ වගේ දේවල් අපි නිෂ්පාදන ඉංජිනේරු කෙනෙක් මගෙන් කතා කරා. ඊට පස්සේ අපි ඒවා කොච්චර නිෂ්පාදනය කරනවද, මොන වගේ දවසකට නිෂ්පාදනය කරනවද, කොප්මණ ප්‍රමාණය නිෂ්පාදනය කරනවද කියන ඒවා නිෂ්පාදන සැලැස්මකින් තියෙනවා. දැන් මොකද කරන්න ඕනේ? අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගන්න ඕනේ, අවශ්‍ය ගැනීම් කරුවන් තෝරගන්න ඕනේ, අවම පිරිපැකින් යුතුව ඒ භාණ්ඩ ලබා ගන්න කටයුතු කරන්න ඕනේ. කියන්නේ ටෙන්ඩර් දැමීම, ඒ වගේ දේවල් මගින් බෝධ කරන්න ඕනේ. අඩුවෙන් අවම පිරිවැයකින් ගුණත්වයෙන් ඉහළ භාණ්ඩ අවම පිරිවැයකින් ගැනීම් කරුවන්ගෙන් ලබා ගැනීම තමයි වැදගත් වෙන්නේ. ඒ මගින් අවසානයේ නිෂ්පාදන පිරිවැය අවම කළ උපරිම ලාභයක් දක්වා යන්නේ. එහෙනම් මේ ස්ටෙප් එකත් හරිම වැදගත්. මෙතනදී අවශ්‍ය ද්‍රව්‍ය මොනවාද, අපි මොනාද තෝරගන්න ඕනි කියලා අපි දැන් නිෂ්පාදන සැලසුම් මගින් තීරණය කරන්නේ. ඒ අවශ්‍ය ද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමාණය අවශ්‍ය වේලාවට අවශ්‍ය අවස්ථාවේදී පිරිපැය අවුල් වෙන මට්ටමින් ඒ ද්‍රව්‍ය මිලදී ගැනීම තමයි තුන්වෙනි ස්ටෙප්, තුන්වෙනි කාර්ය වේ. ඊට පස්සේ හතරවෙනි එක තමයි නිෂ්පාදන පාලනය. ඉංජිනේරු ගණන් සැලසුම් ගැනීම ස්ථාපිත කරපු ඉලක්ක ළඟා කරගන්නේ කොහොමද යන්න සොයා බැලීමත්, එහෙම එසේ නොවන විට ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකර්මීය ක්‍රියාමාර්ග තියෙනේ කියීම නිෂ්පාදනයේ පාලනය. ඒ කියන්නේ පාලනය කරනවා කියන්නේ මොකක්ද? අපි දැන් ඔක්කොම හරියට හරි අසුබේ. අපිට අවශ්‍ය ද්‍රව්‍ය මොනවාද, අපි මොන වගේ කාලවලදී මේක නිෂ්පාදනය කරන්නේ, එතකොට අපිට ඕන යන්ත්‍ර මොනවාද කියලා අපි ඉංජිනේරු කෙනින් තියෙනේ. ඊට පස්සේ අපි සැලසුම් කරන ඉන්නේ ඒවා කිටිකාහින දික්කාහින අපිට කොච්චර හදන්න ඕනද, කොච්ච ප්‍රමාණිකින් හදන්න ඕනේද, ඒ වගේ දේවල් නිෂ්පාදන සැලසුම් කරන්නේ තියන්නේ කර. ඊට පස්සේ අවශ්‍ය ද්‍රව්‍ය අඩු පිරිවැයකින් ඉහළ ගුණත්වයෙන් බව අවම පිරිවැයකින් අවශ්‍ය ප්‍රමාණයට මිලදී ගන්න. ඊට පස්සේ මෙතන මේ ඔක්කොම ස්ටෙප්ස් වලින් එකින් එක ස්ටෙප් එක අපි හරියට පාලනය කරන්න ඕනේ. දැන් ඒකට විවිධ ක්‍රම තියෙනවා. යාන්ත්‍රික පාලනය, තොග පාලනය, තත්ත්ව පාලනය, පිළිබය පාලනය වගේ අපි ඉස්සරහට කතා කරනවා. තොග පාලනය, තත්ත්ව පාලනය වගේ දේවල් කොහොමද මේ නිෂ්පාදන ක්‍රියාවලිය පාලනය කරන්න, මෙන්න මේ ස්ටෙප් එක ඉතාම වැදගත්. නිෂ්පාදන පාලනය මෙතනදී තොග පාලනය, තත්ත්ව පාලනය, පිළිබය පාලනය, යාන්ත්‍රික පාලනය වගේ පාලන ක්‍රම ප්‍රයෝගී කරනවා. ඒක අපි ඉදිරියේදී කතා කරමු වැඩිදුර තොරතුරු. ඊට පස්සේ අවසාන කාර්ය වෙන්නේ පරිශනා සම්මත. නිකම්ම හැමදේම එකම තැන ඉඳලා යන්නේ අපි ස්ටෙප් එකක් ස්ටෙප් එකකින් ස්ටෙප් එකට අපේ නිෂ්පාදනය, අපේ ව්‍යාපාරය වර්ධනය කරගන්න ඕනේ. හිඳ නව නිෂ්පාදන අපි නව සැලසුම් නිෂ්පාදනය කරන්නේ මේ නව නිෂ්පාදන මොනවාද, නව නිෂ්පාදන ක්‍රියාවලි මොනවාද, අපිට ආවම පිරිමයකින් අපිට කරන්න පුළුවන් ක්‍රියාවලි මොනවද, ඊට පස්සේ නම් නිෂ්පාදන සැලසුම් මොනවද, ඒව ඔක්කොම ටිකින් ටික වර්ධනය කරගන්න පරීක්ෂණ හා සංවර්ධනය ඉතාම වැදගත්. හරිද? ඒක තමයි මේ ස්ටෙප්ස් පහ තමයි, මේ කාර්යයන් පහ තමයි මෙහෙයුම් කර්මණයට කාර්ය. නිෂ්පාදන ඉංජිනේරු කරණය, නිෂ්පාදන සැලසුම් කරණය, ද්‍රව්‍ය මිලදී ගැනීම, නිෂ්පාදන පාලනය සහ පාලන සම්බන්ධ. මම හිතනවා මේ මෙහෙයුම් කර්මණාගමනයත් කාරණ පහ වුණට තේරෙන්න ඇති කියලා. හරි, අපි ඊළඟ එකට යමු. නිෂ්පාදන ක්‍රම. නිෂ්පාදන ආයතන විසින් නිෂ්පාදන ලබන විවිධ ආකාර නිෂ්පාදන ක්‍රම කියලා කියනවා.
නිෂ්පාදන ක්‍රම ගත්ත ප්‍රධාන වශයෙන් කොටස් තුනකට අපිට වාග ගන්න පුළුවන්. හයිද කාර් නිෂ්පාදනය හෝ අපි කියනවා එකද ඇනමුම් නිෂ්පාදනය කියලා. එහෙම නැත්නම් අපි කියනවා ගනුදෙනුකරු අභිමත නිෂ්පාදනය කියලා. කස්ටමයිස් ප්‍රොඩක්ෂන් ඒ වගේ. හයිද ඊට පස්සේ දෙවන එක කාණ්ඩ නිෂ්පාදනය. අපි කියන සමූහ නිෂ්පාදනය ගනුදෙනුකරු අභිමත මහා පරිමාණ නිෂ්පාදන ක්‍රමයේ ඒ වගේ. ඊට පස්සේ ප්‍රවාහ නිෂ්පාදන ක්‍රමයේ තුන්වෙනි ක්‍රමයේ අපි ඒකට කියනවා මහා පරිමාණ හෝ ප්‍රවාහ රේඛීය නිෂ්පාදනය කියලා. හරිද? මේ මේ ඉහ මේ මේ තුනට අමතරව නිෂ්පාදන ක්‍රම වලට අමතරව ක්‍රියාවලිය නිෂ්පාදනය නැත ප්‍රොසෙස් ප්‍රොඩක්ෂන් කියලා ක්‍රමයකුත් තියෙනවා. හරිද? ඒක උදාහරණයක් ගත්තොත් ඛනිජ තෙල් පිරිපාන පාදුවත් ඒක ක්‍රියාවලිය නිෂ්පාදනය. මොකද ක්‍රියාවලිය ක්‍රියාවලියකින් ඛනිජ තෙල් නිෂ්පාදනය කියන්නේ දැන් මුලින්ම ගෑස් ස්ටෙප්ස් කොමුණ ඛනිජ තෙල් මගින් ගෑස් නිෂ්පාදනය කරනවා. අනිත් පැත්තෙන් පෙට්‍රල්, අනිත් පැත්තෙන් ඩීසල් ඒ වගේ එක 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 නිෂ්පාදනය නිෂ්පාදනය ඒක ක්‍රියාවලියක් හඳුන්වනවා. මේක මුලින් එකක් කරනවා ඊට පස්සේ තව එකක් ඒ විදිහේ ක්‍රියාවලින් ක්‍රියාවලියට සිද්ධ වෙන එක ක්‍රියාවලිය නිෂ්පාදනය කියලා කියනවා. මේ තුනට අමතරව ඒකක් ඔළුවේ තියාගන්න. හරිද? එහෙනම් අපි මේ එකින් එක කතා කරමු. පළවෙනි එක තමයි කාර්ය නිෂ්පාදනය. අපි මුලින් කිව්වා කාර්ය නිෂ්පාදනය අනුමුක්ත නිෂ්පාදනය ගණදෙනුකරු අභිමත නිෂ්පාදනය වගේ නක්. එතනින්ම තේරෙනවා මොකන්ද මේ කාර්ය නිෂ්පාදනය කියන්නේ. ඒ කියන්නේ ආරම්භයේ සිට අවසානයේ දක්ම එක් අයිතමේ නිෂ්පාදනය කරන අතර ගණදෙනුකරුගේ නිශ්චිත ඇනෝමක් මත වර්තමාන ඉල්ලුම පදනම් කර නිෂ්පාදනය සිදු කිරීම කාර්ය නිෂ්පාදනය. හන්ද මේ තේරුම් ගත්තොත් ගණදෙනුකරුගේ අභිමතය පදනම නිෂ්පාදනය කටයුතු සිදු කරා. හන්ද දැන් උදාහරණයක් ගත්තොත් අපි හිතමු බර්ත්ඩේ කේක් එකක් හදන එක. දැන් අපි ඔකේ අපි කැමති නැහෙන තියෙන එකක් ගන්න. ගොඩක් අය කැමති නැහැ තියෙන ඒවා අරගෙන. මොකද කරන්නේ? අපි එක්ක ඉන්ටර්නෙට් එකෙන් හොයලා කොහොම හරි අපි මෙන්න මේ මේක හදන්න කියලා කිව්වොත් ඒගොල්ලෝ හදනවා. හරිද? එතකොට ඒක මොකන්ද? අපේ ඕඩර් එකට අනුව තමයි අපි මෙහෙම හදන්න කිව්වොත් අපේ ඕඩර් එකට අනුව තමයි ඒගොල්ලෝ නිර්මාණය. ඒක සම්පූර්ණයෙන්ම වෙළඳපළේ තියෙන එකක් නෙවෙයි පුළුවන් අපි ඉන්ටර්නෙට් එකේ පිටරට තියෙන ලස්සන කේක් ඩිසයින් වලට අපි හදන්න කිව්වොත් ඒක මොකද්ද? ඒක මේ වෙළඳපළේ තියෙන එකක් නෙවෙන්න පුළුවන්. අපි අපේ අනුමත අනුව තමයි අදාළ ව්‍යාපාරිකයා ඒක නිෂ්පාදනය. ඒක ඒ කියන්නේ අපි වෙනුවෙන්ම නිෂ්පාදනය කරනවා වගේ දෙයක්. හරිද? මේක තමයි කාර්ය නිෂ්පාදනය කියන්නේ. තවවත් නිවාස සැලසුම් කරන්නේ ගත්තොත් නිවාසක් සැලසුම් කරන්නේ අදාළ ඒ අදාළ නිවසේ හිමිකරු නැත්නම් අදාළ කස්ටමර් ආවොත් ඒ කස්ටමර්ගේ උමනාවට අනුව තමයි ඒ සැලැස්ම ඒ ආයතනය නිර්මාණය කරන්නේ. නිවාස කොහොමදවත් එකකට එකක් සමාන වෙන්නේ නැහැ. ඒක තනිකරම කාර්ය නිෂ්පාදනයේ අයද්දයක්. අදාළ ගණදෙනු කරවාගේ ඉල්ලුව මත තමයි නිෂ්පාදනය නිෂ්පාදනය. ඒ වගේ ඒ වගේම මනාලිකට මංගල ඇඳුම් මැසි ඒ අදාළ ඩ්‍රයිඩ්ගේ ඌමනාව මත මේක මෙතන මේක කොහොමද අධිකට දක්වොත් ඒ සියල්ල නිර්මාණය වෙන්නේ ඒ කෙනාගේ ඌමනාව මත. මේක තමයි කාර්ය නිෂ්පාදනය කියලා කියන්නේ. හරිද? ගණදෙනුකරුවන්ගේ නිශ්චිත ඇනම මත ආරම්භයේ සිට අවසානයේ දක්වාම එක් අයිතමක් නිෂ්පාදනය කරන පරිදි භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ ක්‍රමය කාර්ය හෝ ඇනෝම් නිෂ්පාදනය. මෙතනදී එකයි නිෂ්පාදනය කරන්නේ ගොඩක් වෙලා. මංගල ඇඳුම එක්කිනිට එකයිනේ. කේක් එක බර්ත්ඩේ කේක් එක කස්මෙන්නේ එකයි නෙල්ල. මෙතන මහා පරිමාණයෙන් නිෂ්පාදනය වෙන්නේ එහෙම. හරිද? එකයි නිෂ්පාදනය වෙන්නේ. ඒ වගේම වරකට එක නිෂ්පාදනය පමණක් නිපදවීම මේකේ ප්‍රධාන ලක්ෂණය. හරිද?
සුළු පරිමාණකාර නිෂ්පාදන වගේම මහා පරිමාණකාර නිෂ්පාදන කියලා කොටස් දෙකකට මෙන්න. සුළු පරිමාණ මහා පරිමාණකාර නිෂ්පාදන. හරිද? සුළු පරිමාණකාර නිෂ්පාදන වගේ ඒවට උදාහරණ ගත්තොත් සුළු පරිමාණයෙන් හදන්නේ මොනවාද? බර්ත්ඩේ කේක් වගේ. ඔය මංගල ඇඳුම් වගේම සුළු පරිමාණයෙන් හදන්නේ. ඊට පස්සේ කණ්ණාඩි හරි පොඩි පොඩි ප්‍රමාණයක් හදන්න. හරිද? ඊට පස්සේ ජුවලරිස් ගත්තොත් ස්වර්ණාභරණ ඒව හරිම අඩු ප්‍රමාණයෙන් තමයි හදන්නේ සුළු ප්‍රමාණය. ඊට පස්සේ රූපලාවන්‍ය පොණ්ඩ කැපීම් වගේ ඒ වගේ දේවල් හරිම සුළු පරිමාණ ප්‍රමාණයකින් තමයි නිෂ්පාදනය කරන්නේ. ඒ වගේම මේ කාර්ය නිෂ්පාදනය ආයතන මහා පරිමාණයම කරන්නේ. දැන් පාලං ඉදිකරණයම වගේ නිවසක් ඉදිකිරීමත් සුළු පරිමාණයට ගන්න බෑ. ඒක මහා පරිමාණය. ඉර්මාස්සේ අපි ගත්තොත් ජීවතු අලංකරණයේ සමහර කම්පණ තියෙනවා ඒකටම ආමිනික ඒක සුළු පරිමාණය නෙමෙයි. ඒ වගේම පාලම් ඉදිකිරීම තව නැව නිෂ්පාදනයේ ගුවන් යාන නිෂ්පාදනයේ මේව හරිම දැන් නැව ගුවන් යාන දුසින් පිටින් නිෂ්පාදනය කරන්නේ නැහැ නේ එක පාරකට මේකයි නිෂ්පාදනය කරන්නේ. හරිද? එතකොට මේකත් කාර්ය නිෂ්පාදනය. මේකත් නැවහු මොකක් හරි එක නැවහු ගුවන් යානය එක පාරකට එකයි නිෂ්පාදනය කරන්නේ සහ මේක මේ පොඩි පොඩි පොඩියට කරන ගන්නේ ටිකක් මහා පරිමාණයෙන් කරනවා. ඒවත් ඔක්කොම කාර්ය නිෂ්පාදනය. දැන් කතා කරොත් හිතකර ලක්ෂණ සහ අහිතකර ලක්ෂණ. හිතකර නැත්නම් වාසි මොනවාද කියන එක. ප්‍රධානම වාසිය තමයි ගන්ධනු කරගේ අවස්ථාවේ උමනාවන්ව නිෂ්පාදනය කරන්න පුළුවන්. එතකොට කොහොමදවත් ප්‍රතික්ෂේප වෙන්නේ නැහැ. ඒ කියන්නේ එහාගේ උමනාවට හඳුන් කරනවා එයා අනිවාර්යයෙන්ම ගන්න. හරිද? ඒ සම්බන්ධව කිසිම මොකද කියන්නේ රිස්ක් එකක් නැහැ. හරිද? ඊට පස්සේ පාරිභෝගික තෘප්තිය හැලනවා. මොකද එයාගේ උමනාවට සම්පූර්ණයෙන්ම පාරිභෝගිකයාට ප්‍රමුඛත්වය දීලා තියෙනවා. ඒ අනුව එයාගේ ඒ විදිහටම අපි නිෂ්පාදනය කරන හින්දා පාරිභෝගිකයාගේ තෘප්තිය ඉහළ නැමෙනවා. ආයිත් ආයිත් සමන් වෙට එයා ආයතනය වෙත පැමිණෙන පුවම් විවිධ කටයුතු සඳහා. ඊට පස්සේ අනුම් මත නිපදවන හින්දා වෙන්ත කළ අවදානමකුත් නෑ. මං ඉස්සෙල්ල කිව්වවත් හරිද? ඊට අමතරව වැඩි මිලක් අය කරන්න පුළුවන්. මොකද මේවා දැන් නිවාස සැලසුම් මෙහෙම ගත්තොත් ඉහළ මිලක් අය කරන්න පුළුවන්. මෙහෙම හැම කිනාටම කරන්න මේ හැම තැනම නැහැ. ඒ මේ තුන දිගම ඒ වෙනුවෙන්ම යම් ප්‍රයන්යක් දරන්න ඕනි. ඒ හින්දා මංගල ඇඳුම් මැසීම ගත්තොත් ඉතන ඒ වෙනුවෙන්ම කලේ වැය කළා ඒක කරන්න ඕනේ. ඒ වගේ හැමදාම ඒ වගේ කස්ටමර්ස්ලා එන්නේ නැහැ. ඒ හින්දා අපිට පිරිවැයට වඩා ඉහළ ලාභයන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම වැඩි මිලක් අය කරන්න පුළුවන්. ඊට පස්සේ තේවකින් අභිප්‍රේමය අලුත් අලුත් දේ. එකම ජාතිය කේක් හදන්න නැතුව එක එක ජාතිය කේක් හදනකොට ඒගොල්ලොත් පොඩක් අභිප්‍රේරණී වෙනවා. ඒගොල්ලොත් කැමති එකම ජාතිය කේක් එක හදන්නට ඕන. ඒ වගේම තමයි මංගලම්. එකම ජාතිය විදිහට හදන්න නැතුව විවිධ විදිහට ඒ අන්දාල පාරිභෝගිකයේ අලුත් අදහස් හදනකොට ඒගොල්ලොත් මොටිවේට් වෙනවා. ඒ වගේම නිෂ්පාදනය ගැන සරල වුණා නිෂ්පාදන කටයුතු සැලසුම් කිරීම සංවිධානය කිරීම පාලනය කිරීම ලේසි. සරල බව හින්දම මේක කල්පනාකරන ගමන් ලේ. හරිද? අනේ පැත්තෙන් අපි කතා කරොත් අහිත කරන තමාසිදායක ලක්ෂණ මොනවද කියලා. එක පැත්තකින් ගත්තොත් පිරිවැය වැඩි වෙන්න පුළුවන්. දැන් එක්කෙනෙක් වෙනුවෙන්ම දැන් අමුද්‍රවෙන් දැන් එයාට ඕන විදිහට දැන් කේක් එක හදන්න එයාට ඕන විදිහටම ඒ අදාළ අමුද්‍රවෙන් අලුත් දේවල් වෙන්න පුළුවන්. ඒව වෙන වෙනම කියන්නේ ඒ කස්ටමර් එක ඇනුමක් සඳහා වෙන වෙනම අමුද්‍රව්‍ය අපි ලබනවා. මහා පරිමාණයෙන් ගත් කරොත් එහෙම එකපාර කස්ටමර්ගේ උමනාවට අනුව නෙමෙයි කරන්නේ. ඒ හින්දා ඒගොල්ලෝ කරන්නේ ඒගොල්ලොන්ගේ උමනාව මත. ඒ අනුව ඒගොල්ලොන්ට පුළුවන්
එකපාර අමුද්‍රව්‍ය ලබා ගන්න. එතකොට වට්ටම් හම්බෙනවා, ඩිස්කවුන්ට් හම්බෙනවා. ඒ වගේ ඒවා ඒ මගින් පිරිවැය ඒගොල්ලන්ට අඩුවෝ. දැන් මේක ගත්තොත් සැලින්සරේට ගිහිල්ලා වෙන්දපලින් අමුද්‍රව්‍ය මේ දීගන්න සිද්ධ වෙනවා. එතකොට මෙතනදී පිරිවැය ඉහළ අගයක් වෙනවා. හරිද? ඊට පස්සේ සෑම විටම කුසලතා සහිත මුහුණු සේවකින් නම් දැන් කේක් එකක් හදන්න නම් දැන් ඒගොල්ලෝ කියන විදිහට හදන්න පුළුවන් සේවක පිරිසකුත් අපි ළඟ ඉන්නවා. නැත්නම් ඒගොල්ලෝ කියන විදිහට හැදුවේ නැත්නම් අපිට ඒ කස්ටමර් නැති වෙන්න පුළුවන්. ඊළඟ කස්ටමර්වත් හරියට තියාගන්න ඕනේ. ඒගොල්ලෝ නැවත නැවත අපේ ව්‍යාපාරයට පැමිණෙන්න ඕනේ. ඒ හින්දා අපි මේක හරියටම කරන්න ඕනේ. හරිද? ඒ හින්දා පුහුණු සේවකයන් තියාගන්න ඕනේ. ඒ පුහුණු සේවකයන් නිසා ඒගොල්ලන්ට දෙන්න තියෙන පුහුණු සේවකයන් වගේ නෙමෙයි පුහුණු සේවකයන් නම් ඒගොල්ලන්ට වැඩි වැඩිපුර ලබා දෙන්න ඕනේ. ඒ වගේ සම්බන්ධ ගැටලු තියෙනවා. ඒ වගේම විශේෂ උපකරණ හෝ මෙවන අවශ්‍ය වෙන්නේ නැහැ. අවශ්‍ය වෙනවා. ඒ සඳහාම නිර්මාණය වෙච්ච සමහර විට ගොඩාක් ඉහළ පිරිවැයකින් යුතු ඉහළ මිල ගණන් සහිත උපකරණ මෙවලම් අවශ්‍ය වෙනවා. ඒ වගේම වෙළඳපොළ මුල් කරගෙන නිෂ්පාදනය සිද්ධ වෙන්නේ නැහැ. ඒ කස්ටමර්ගේ උමනාව මත අපි හදන්නේ. එතකොට අපිට වැඩි වැඩි පිරිසකට අපේ නිෂ්පාදනය ලබා දීලා ඒ මගින් අපේ ලාභය වැඩි කරගන්න මෙන්න මේ නිෂ්පාකාර නිෂ්පාදනයෙන් කරන්න බෑ. හරිද? ඒ වගේ දේවල් තමයි අහිතකර ලක්ෂණ විදිහට කාර්ය නිෂ්පාදනය පේන්නේ. ප්‍රධාන වශයෙන් කාර්ය නිෂ්පාදනය කියන්නේ ගණන් කරවාගේ උමනාව මත නිෂ්පාදනය කිරීම. සරලව ගත්තු. හරිද? මම හිතනවා මේක තේරුණා කියලා. දෙවැනි නිෂ්පාදනයම කාණ්ඩ නිෂ්පාදනය. කාණ්ඩය කියන්නේ සමූහ. ඒ කියන්නේ නෑ අපි අර එකක් නේ. මහා පරිමාණවත් නෙමෙයි එක නිෂ්පාදනයේ කුලෙමේ නිෂ්පාදන සමූහය. නිෂ්පාදනය කිරීම තමයි කාණ්ඩ නිෂ්පාදනය කියන්නේ. එක වරකට එක සමාන භාණ්ඩ සමූහයන් නිෂ්පාදනය කිරීම. අකණ්ඩ ක්‍රියාවලියකින් නිෂ්පාදනය කරන ළමන අතර බොහෝ දුරට ස්වභාවය අතින් එක සමාන වූවත් කාණ්ඩෙන් කාණ්ඩයට යොදා ගන්නා අමුද්‍රව්‍ය ශ්‍රමය ප්‍රමාණ වර්ග හා පැය ගණන් වෙනස් වෙන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් බේකරි. බේකරි එක මහා පරිමාණය නිෂ්පාදනය කරන්නේ එක එක බන්ස් ගිරිය ගානේ නිෂ්පාදනය කරන්නේ නැහැ. මේක යම්කිසි ප්‍රමාණයක් ඒගොල්ලෝ අද දවසට විකිණේ කියලා හිතන ප්‍රමාණය දැන් අපි හිතමු ඩොනට් කියලා ඒ අද දවසේ මෙච්චරක් නිෂ්පාදනය වෙයි කියලා ඒගොල්ලෝ අනුමාන කරන ඒ ප්‍රමාණය නිෂ්පාදනය කරන. අපි හිතමු ඩොනට්ස් 50ක් කියලා. ඒ වගේ ප්‍රමාණයක් ඒගොල්ලෝ ඒක සමූහයක්. සමූහය නිෂ්පාදනය කරන. නිල ඇඳුම් මැසීම ගත්තොත් දැන් ඉස්කෝල ළමයිගේ නිල ඇඳුම් මැසීම ගත්තත් එහෙම ඒක සමූහයක් නිෂ්පාදනය කිරීම. හරිද? තව මේ ක්‍රමයේ යටතේ එක්තරා ඉමක් ඒ කියන්නේ පොයින්ට් එක දක්වා බාන්න මහා පරිමාණයෙන් නිපදවෙන. මම කිව්වේ දැන් ඩොනට් 50ක්. ඒ කියන්නේ යම් මට්ටමක් දක්වා මේක නිෂ්පාදනය වෙනවා. ඊට පස්සේ ඒ කන්ටිනු කරවාගේ අභිමතය අනුව සම්පූර්ණයට පත් කරනවා. ඒ කියන්නේ ඊට පස්සේ ඒ හින්දා මේක අපි කියනවා ඔබ සඳහාම නිෂ්පාදනය. Just for you කියලා කියන්නේ. ඔබ සඳහාම නිෂ්පාදනය කියලා කියනවා. ප්‍රවාහ නිෂ්පාදනය හා කාර්ය නිෂ්පාදනය අතර සම්මිශ්‍රණය කියලා කියන්නත් පුළුවන් ඒක පැත්ත. හරිද? දැන් මුද්‍රණය තේම ඒක මහා පරිමාණය කරන්නේ යම් කිසි ප්‍රමාණයක් නවල් සීම යම් කිසි ප්‍රමාණයක් තමයි වෙනදකට ඉදිරිපත් කරන්නේ. කියන්නේ යම් කිසි ප්‍රමාණයක් සමූහයක් තමයි නිෂ්පාදනය කරන්නේ. මේකෙත් හිතකරු සහ අහිතකර ලක්ෂණ දෙකක් තියෙනවා. ඕනේ මේක. හරිද? හිතකර ලක්ෂණ ගත්තොත්
කාණ්ඩයෙන් කාණ්ඩයෙන් නිෂ්පාදිතේ නිමාම වෙනස් කළ හැකි වීම. දෙකම විදියක් නැතුව අපි එක කාණ්ඩයක් එකපාරක් නිෂ්පාදනය කරනවා. ඊට පස්සේ ඒකේ අපි හිතමු ඩෝනට් වල රස ගත්තොත් ඒවා එහෙම කරන්න පුළුවන්. දැන් පළවෙනි කාණ්ඩය ගත්තොත් අපි මෙතන පළවෙනි දවසේ ඩෝනට් 50ක් නිෂ්පාදනය කරනවා නම් එදා සමහර විට අපි හිතමු ලුණු මදි කියලා ඩෝ එකේ. එතකොට ඊළඟ දවසේ ඒවා ඔක්කොම රස වෙනස් කළා වැඩිපුර රසකින්. ඊට පස්සේ ඊළඟ දවසේ ඩෝනට් 50ක් නිෂ්පාදනය කළා. ඒ වගේ නිමාව ඕන විදිහකට වෙනස් කරගන්න පුළුවන් කාණ්ඩයෙන් කාණ්ඩේ. හරිද? කාණ්ඩයෙන් කාණ්ඩේට නිෂ්පාදනයගෙන ඒ කාණ්ඩයෙන් කාණ්ඩේට අපිට රස වැඩි කරගන්න පුළුවන්. ඒ පස්සේ සාපේක්ෂ විශාලතම වශයෙන් නිෂ්පාදනය කර හැකි වීම නිසා පිරිවැටුම ඉහළ යාම. තුවනේ ගැනවුම් නිෂ්පාදනයට සාපේක්ෂව ඒකකය පිරිවැය අඩු. ඒකකයකට යන පිරිවැය අඩු යා මංකිකෝ වගේ ඉස්සේ එක බාණ්ඩේ මාඩයක් සේවාප නිෂ්පාදනය ගන්න එකින් එකට අමුද්‍රව්‍ය මිදී ගන්න ඕන කියන කාර නිෂ්පාදන මේක ඇනවුමකට නිෂ්පාදනය කරන්න පුළුවන් සමහර විට. බට් කාණ්ඩ නිෂ්පාදනයේදී මේක සමූහය නිෂ්පාදනය වෙනින්ද අර ඒකේ තිබ්බ ගැටලුව අඩු වෙනවා. ඒකේ පිරිවැය අඩු කරගන්න පුළුවන්. මැදු ප්‍රවාහ නිෂ්පාදනය තමයි බෑ. හැබැයි අර කාණ්ඩ නිෂ්පාදනයකට සාපේක්ෂව පිරිවැය අඩු. අහිතක ලක්ෂණ ගත්තොත් කාණ්ඩෙන් කාණ්ඩයට යන්ත්‍ර උපකරණ නැවත සැකසීමට සිදුවීම නිසා පිරිවැය වෙයි. ඒ සමූහයන් නිෂ්පන් ඒ සමූහයට අපිට සමාන වෙලාවට යන්ත්‍ර උපකරණ වෙනස් කරන සිද්ධ වෙනවා. එතකොට ඒක යන්ත්‍රයක් උපකරණ වෙනස් කරන කියන පැත්තෙන් පිරිවැය වැඩි වෙනවා. ඊළඟ එක තමයි ප්‍රවාහ නිෂ්පාදන සාපේක්ෂව ඒකක පිරිවැය වැඩි වෙනවා. ඊළඟ ඉල්බස්සේ ප්‍රවාහ නිෂ්පාදනය කියන්නේ මහා පරිමාණ නිෂ්පාදනය කියන මතක තියාගන්න. අපි ඊපස්සේ එක බලන්න සාපේක්ෂව ගත්තොත් ඒකේ පිරිමය වැඩි. හැබැයි ඇනෝමක නිෂ්පාදනය සාපේක්ෂව ගත්තොත් ඒකේ පිරිමය අඩුයි. එහෙම ඊපස්සේ ප්‍රවාහ නිෂ්පාදනය සාපේක්ෂව මහා පරිමාණ පිරිමසු අපි ඊපස්සේ කතා කරන ප්‍රවාහ නිෂ්පාදනය එදෙනෙමි මහා පරිමාණ පිරිමය මේකෙදී අඩුයි ප්‍රවාහ නිෂ්පාදනය දෙක බලන්න. හරි, දැන් අපි ප්‍රවාහ නිෂ්පාදනය ගත්තොත් මහා පරිමාණයම අපි මේක නිෂ්පාදනය කරන එක තමයි ප්‍රවාහ නිෂ්පාදනය. එකම වර්ගයක භාණ්ඩයක් අඛණ්ඩව රේඛීයව ගලා යන ආකාරයෙන් විශාල ඒකක ප්‍රමාණයකින් අනාගත ඉල්ලුම පදනම් කර නිෂ්පාදනය කිරීම ප්‍රවාහ නිෂ්පාදනය කියලා කියනවා. ඒ කියන්නේ මෝටරත් නිෂ්පාදනය ගත්තොත් මහා පරිමාණ නිෂ්පාදනය කරනවා. හරිද? ඒක යම්කිසි රේඛීයව ගලාගෙන යන එක තමයි වැදගත්. දැන් එක ස්ටෙප් එකෙන් ස්ටෙප් එක මෙහෙම ගලාගෙන යන රේඛී. හද සිසි බීම් ගත්තත් එහෙම. තව සිමෙන්ති නිෂ්පාදනය ගත්තොත් තව බිස්කට් නිෂ්පාදනය ලේසිම උදාහරණ බිස්කට් නිෂ්පාදනය ගත්තොත් ඒගොල්ල රේඛීය නිෂ්පාදනය කියන්නේ විශාල ප්‍රමාණයකින් නිෂ්පාදනය කරන බිස්කට් වගේ වනව කල් ටිකක් කල් තියාගන්න පුළුවන්. ඒකින්ද අනාගත ඉල්ලුම පදනම් කරගන්න ඒ වගේ නිෂ්පාදන ක්‍රමයන් තමයි ප්‍රවාහ නිෂ්පාදනය කියන්නේ. කිතියෙම කිව්වොත් මහා පරිමාණ නිෂ්පාදනය. ඊට පස්සේ ප්‍රවාහ නිෂ්පාදනයේ හිතකර ලක්ෂණ ගත්තොත් මේක මහා පරිමාණ පිරිස්මිසු නිසා ඒකකේ පිරිමය අඩුයි. මහා පරිමාණයේ නිෂ්පාදනය කරද්දී එක එක අපිට වාසිදායක පැත්තෙන් තියෙනවා. මුලින්ම කිව්ව විදිහට අමුද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් නමනකොට අපිට ඒවා අඩුවෙන් තොග වශයෙන් මිදී යනකොට ඔගොල්ලෝ දන්න තොග වෙන ලාමේ කියන්නේ සාමාන්‍යයෙන් අඩුවෙන් ඩිස්කවුන්ට් ලැබෙනවා. ඒ වගේ පිරිවැය අඩු කරගන්න පුළුවන් අමුද්‍රව්‍ය සඳහන්. හරි, ඒ වගේ පිරිමැසු මහා පරිමාණයේ පිරිමැසු නිසා එකකේ පිරිවැය අඩුයි. ඒ වගේම
බොහෝ විට නිෂ්පාදන ප්‍රවාහය පාලනය කිරීමට අවශ්‍ය සේවක සංඛ්‍යාව අඩු වෙන්න පුළුවන්. මේක ගොඩක් වෙලාවට යාන්ත්‍රිකව තමයි උපකරණ මගින් තමයි සිද්ධ වෙන්නේ. එතකොට මහා පරිමාණයේ නිෂ්පාදනය කරා කියලා මහා විශාල සේවක ප්‍රමාණයක් අවශ්‍ය වෙනවායි කියලා හිතෙන්න පුළුවන්. එහෙම නැහැ. ඇත්තටම සේවකයේ නඩු ප්‍රමාණයකින් මේක නිෂ්පාදනය කරන්න පුළුවන්. අනිත් වැදගත් ලක්ෂණය තමයි නවීන තාක්ෂණය පහසුවෙන් යොදා ගන්න පුළුවන්. මහා පරිමාණයේ නිෂ්පාදනය කරන කොහොමත් විශාල සේවක ප්‍රමාණයක් යොදාගෙන නිෂ්පාදනය කරන හරිම අමා. ඉතින් ගොඩක් වෙලාවට යන්ත්‍රවලින් ඩිස්ක නිෂ්පාදනය කරන සනිකර බෑන්ඩ් එක දිගේ එනවා එක එක ස්ටෙප්පින්ගෙන් පහු කරගෙන. ඒක රේකියම ගලන්න එනවා. ඒ අධිරේදී ඒ දේවල් සිද්ධ නිෂ්පාදනයට සිදු කරන අලුතෙන් ඒක නිෂ්පාදනය කියන්නේ අලුතෙන් අගයක් වටිනාකමක් එකතු කරන. ඒක නවීන තාක්ෂණය යොදා ගැනීම කරන්න පුළුවන්. ඊට පස්සේ අහිතකර ලක්ෂණ ගත්තොත් විශාල ආයෝජනයක් අවශ්‍යයි. පොඩි මහා පරිමාණික යන්ත්‍රයක් මහා පරිමාණික වම් තේනන විශාල ආයෝජන කරන්න ඕන. ඒ හින්දා මූලික දුෂ්කරතා මතුවෙන්න බැහැ. ප්‍රවාහ නිෂ්පාදනයේ අහිතකර ලක්ෂණ. ප්‍රවාහ නිෂ්පාදනයේ අහිතකර ලක්ෂණ ගත්තොත් ප්‍රධානම වශයෙන් තියෙන අහිතකර ලක්ෂණ තමයි විශාල ආයෝජනයක් අවශ්‍ය වීම. මේක සුළු පරිමාණයෙන් නෙමෙයි කරන්නේ, මේක මහා පරිමාණයෙන් කරන්නේ. එකපාර ද්‍රව්‍ය මිලදී ගන්න ඕනේ. එකමාර සාමාන්‍යයෙන් කාර්යය කාණ්ඩ නිෂ්පාදනය සාපේක්ෂව සේවක සංඛ්‍යාව වැඩි. එතකොට සේවක වැටු ඒ වගේ දේවල් වලට යන පිරිවැය වැඩි වගේ විශාල ආයෝජනයක් අවශ්‍ය විශාල පිරිවැයක් තියෙන විශාල ඒ නිසාම විශාල ආයෝජනයක් අවශ්‍ය වෙනවා. මූල දුෂ්කරතා ඇති වෙන්න පුළුවන් ටික කාලයක් යන. සමහර විට ආලම්භ ලබන්න ගත්තොත් එහෙම සේවකයන්ගේ වැටුප් ගෙවීමේ සම්බන්ධ ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ වගේ මූල දුෂ්කරතා ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ කලින් තීරණය කළ පිළිවෙලකට අනුව නිෂ්පාදනය සිදු කරන බැවින් නම්කරණය අපහසු වෙයි. ඒ කියන්නේ අලුත් දේවල් කරන්න ටිකක් අමාරු වෙන්න පුළුවන්. නම් කරන එක නම් අමාරු වෙන්න පුළුවන්. මොකද කලින් තීරණය කරගත්ත විදිහට තමයි මිස්ක නිෂ්පාදනය කරත් කලින් තීරණය කරගත්ත විදිහෙන් තමයි නිෂ්පාදනය. ඒකේ රස සම්බන්ධව වෙන වෙන හෝ වෙන හේතුවක් මත සාමාන්‍යයෙන් නිෂ්පාදනය වෙනස් නම්කරණය කරන්න අමාරු වෙන්න පුළුවන්. ඒ වගේම වෙළඳපළ අවධානමක් තියෙනවා. මොකද එකපාර වෙළඳපළට ඉදිරිපත් කරාම සමාන විට එච්චර ඉල්ලුමක් නැති වෙන්න පුළුවන්. ඒකට අපතේ යන්න පුළුවන්. කල්විකුත් වෙනා නැති වෙන අන්තිමට විශාල පිරිමය අපිට දරන්න වෙනවා. ඒ කියන්නේ විශාල අවධානමක් තියෙනවා. මොකද අනාගතේ වෙනුන්නේ අනාගතේ ඉල්ලුම පදනම් කරගන්න මේක නිෂ්පාදනය සිදු කරනකොට අවධානම වැඩි. අනිත් අර කාර්ය කාණ්ඩ නිෂ්පාදනය සාපේක්ෂව ඉහළ අවධානමක් තියෙනවා. හරිද? ඒ වගේ මේ දෙකට සාපේක්ෂව කාර්ය කාණ්ඩ නිෂ්පාදන සාපේක්ෂව විශාල ආයෝජනයක් කරන්න ඕනේ. හැම අපි තුනක් කතා කරන කාර්ය කාණ්ඩ ප්‍රවාහ මේ ක්‍රම තුනෙන් තින හිතකර වගේම හිතකර ලක්ෂණ තියෙන සමහර විට අපේ කාණ්ඩ නිෂ්පාදනයේදී හිතකර ලක්ෂණය ප්‍රවාහ නිෂ්පාදනයේදී හිතකර වෙන ඒ වගේ ඒක අනිත් පැත්ත වෙන්නත් පුළුවන්. හරි. ඊළඟට හරි. දැන් අපේ නිෂ්පාදන ක්‍රම එකිනෙකට වෙනස් වෙන්නේ කොහොමද කියලා දැන් අපි කතා කරමු. හරිම සරලව ගත්තොත් නිමවු ප්‍රමාණය අවුට්පුට් එක ගත්තොත් කාර්ය කාණ්ඩ ප්‍රවාහ කාර්ය නිෂ්පාදනයේදී ඉතාම අඩු වෙන, ඒ කියන්නේ සමහර විට එකයි එක ප්‍රමාණ එක වගේ එක ඒ වගේ ඉතාම පහළ නිමවු ප්‍රමාණයක් දෙන කාණ්ඩගත මන්ත්‍රණ ක්‍රම. ඒ කියන්නේ එක සමූහයෙන් නිෂ්පාදනය කරන. එතකොට යම් සමූහයක්, ඒ කියන්නේ මන්ත්‍රණ ප්‍රමාණය කියලා කියන්නේ ප්‍රවාහන මහා පරිමාණ ඉතා විශාල ප්‍රමාණයක් එකපාර නිමව
output ගන්න. ඊට පස්සේ නිෂ්පාදන පෙළ ගත්තොත් අපිට range එක ගත්තොත් product range එක car range පන්නේ එක එක range එකක් ඉන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ එක එක විදිහට වෙන්න පුළුවන්. වෙන වෙන range වල අපි නිෂ්පාදන කරන බා car range නිෂ්පාදන මත කිහිපයක් විතරයි range එක මේ. ඉන්න ප්‍රවාහ නිෂ්පාදනය ගත්තොත් අනිවාර්යයෙන්ම එකයි. මිස් කරන මිස් කර. විතරයි. ඒ වගේ එකයි නිෂ්පාදනය මේ. පස්සේ නිෂ්පාදන ක්‍රියාවලියේ නම්ශීලී බව කියන්නේ flexibility ගත්තොත් අපිට විවිධ විදියට වෙනස් කරන්න පුළුවන් කාර්ය නිෂ්පාදන. ඒ පරිභෝගිකයගේ උමනාව මත ඒක නම්ශීලී කරන්න පුළුවන්. ඒ කියන්නේ ක්‍රියාවලිය වෙනස් කරන්න පුළුවන්. සිකාණ්ඩ ගත්තොත් සාමාන්‍යයි ඒක වෙනස් කරන්න බලන නැත්නම් ඒ කියන්නේ මැද්දේ වගේ තියෙන්නේ වෙනස් කරන්න පුළුවන් නැතුවත් පුළුවන්. කියන මැද්දේ වගේ සාමාන්‍ය මට්ටම් තියෙන්නේ ක්‍රියාවලිය නම් ශීලී බව ඒ වගේ ප්‍රවාහන කෙලින්ම ඒක නිෂ්පාදනය වෙනස් කරන අමාරු. අනම් මේ මේක මහා පරිමාණය නිෂ්පාදනය වීම සහ විශාල ප්‍රමාණය නිෂ්පාදනය වීම නිසා. ඉනිමසේ නිපද වීම ඇනුමකටද තොග වශයෙන්ද ගත්තොත් හරිම ලේසි කාර්ය නිෂ්පාදනය ඇනුමකට කාර්ය නිෂ්පාදනය මේ දෙකටම ගන්න පුළුවන්. ඇනුමකට වෙන්න පුළුවන් කුඩා තොග වශයෙන් වෙන්න පස් ප්‍රවාහන පැහැදිලි ඉතා විශාල තොග වශයෙන් තමයි මේක නිෂ්පාදනය වෙන්නේ. ඊට පස්සේ නිෂ්පාදන ක්‍රමය තෝරගද්දී අවධානය යොමු කරන්න කරුණු මොනවාද? ඒක තමයි නිෂ්පාදිතයේ ස්වභාවය. දැන් අපි හදන මංගල ඇඳුම් ඒ වගේ ව්‍යාපාරයන් නම් ඒකේ ස්වභාවය අනුව තමයි අපි කාර්යද කාණ්ඩද ප්‍රවාහද කියලා නිෂ්පාදන ක්‍රමය තෝරගන්නේ. බිස්කට් වගේ නම් අපිට අනිවාර්යයෙන්ම ප්‍රවාහ නිෂ්පාදනය තමයි තෝරගන්නේ. නිෂ්පාදන ක්‍රම. ඒ අනුව නිෂ්පාදනයේ ස්වභාවය අනුව තමයි අපි තෝරගන්න ඕනේ. ඒ වගේම වෙළඳ ප්‍රමාණ. දැන් බිස්කට් වලට ඉහළ වෙළඳ බලක් තියෙනවා. ඕනම කෙනෙක් බිස්කට් කනවා. ඒ වගේ වෙළඳපළ ප්‍රමාණයද. දැන් නිවාස සැලසුම් කරණය ගත්තොත් විශාල ප්‍රමාණයෙන් නිවාස සැලසුම් කරණයට අවශ්‍ය නැහැ. එහෙනම් ඒගොල්ලෝ කුඩා ප්‍රමාණිකරණය ඉන්න ඒගොල්ලන්ට ගැලපෙන්නේ කාර්ය නිෂ්පාදනය වගේ. ඒ වගේ වෙළඳපළ ප්‍රමාණය පදනම් කරගන්න ඕන. පස්සේ යොදාගන්න තාක්ෂණ සහ උපකරණය මොනවද කියලා තේරුම් ගන්න. මේ මහ පරිමාණය නම් නවීන තාක්ෂණීය උපකරණ යන්ත්‍ර උපකරණ විශාල ගණන්වල යන්ත්‍ර උපකරණ අපිට යොදා ගන්න වෙනවා. හරිද? ඊට පස්සේ දරිය යුතු පිරිවැය. අපිට කොච්චර පිරිවැයක් යනවා. ඒ අනුව අපේ නිෂ්පාදන ක්‍රමය තෝරගන්න පුළුවන්. ඊට පස්සේ මිදී ගැනීම රටා. දෙයිටද නිතර. බිස්කට් වගේ නම් ගොඩක් අය නිතරම මිදී. ඒතකොට ඒක ප්‍රවාහ නිෂ්පාදනය කරන්න පුළුවන්. ඊට පස්සේ නිවාස සැලසුම් වගේ මං කලින් කිව්වා වගේ ඒවා ඉඳ හිටපු. හැමදාම වෙන්නේ නැහැ. ඒතකොට ඒවා මේ ඒ අදාළ පාර්භෝගික දැනුමට අනුව තමයි නිෂ්පාදනය වෙන්නේ. අනුව නිෂ්පාදන ක්‍රමය තෝරගන්න. උදස් සම්පත් ලබා ගැනීම පහසු ගත ප්‍රවාහ නිෂ්පාදනයේ කාණ නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම වෙනස්. පහසු සම්පත් ලබා ගැනීම ගන්න. ඒ වගේ දේවල් අවධානය යොමු කරන්න ඕනේ මේ නිෂ්පාදන ක්‍රමය අපි ව්‍යාපාරයක් කරනවා නම් අපි කාණ නිෂ්පාදනයද කරන්න ඕනේ කාර්ය නිෂ්පාදනයද කරන්න ඕනේ. එහෙම නැත්නම් ප්‍රවාහ නිෂ්පාදනයකින්ද අපි නිෂ්පාදන කටයුතු කරන්න ඕනි කියලා හරියට නිවැරදිව තෝරගන්න එකත් ඉතාම වැදගත්. ඊට පස්සේ අපි ඊළඟ දවසින් කතා කරන කම්හල් පිරියද සැලසුම් කිරීම සහ ඉදිරියට මෙහෙයුම් කල්පනාකරණයේ ඉදිරි කොටස අපි ඊළඟ දවසින් කතා කරමු. එහෙනම් මම හිතනවා මෙහෙයුම් කර්මනාකමේ පළවෙනි කොටස ඔබන්ට තේරෙන්නේ නැති කියලා. එහෙනම් අපි ඊළඟ දවසේ දවසින් හම්බෙමු මෙහෙයුම් කර්මනාකමේ දෙවන කොටසත් සමඟ.